ඔබට හොඳට මතකයි. අපි යලිත් මේ මුණ ගැහෙන්නේ මට මතකයි වැඩසටහන. යලිත් අපේ සාකච්ඡාවට සහභාගී වෙන්නේ ප්‍රවීණ සිනමා කලාකරු කී හියුගෝ ප්‍රනාම්. නොහොත් හියුගෝ මාස්ටර්. එසුන් නායගම් මහත්මයා බණ්ඩා නගරයට පැමිණීමෙහිවත් බණ්ඩා කම්ස් ඩවුන් කියලා පිච්චරයක් හැදුවා. චිත්‍රපටයක් හැදුවා. ඒ චිත්‍රපටියට මාස්ටර් කොහොමද සම්බන්ධ වුණේ? කලුණපුරුන්දුවේ වරුණාන් පස්සේ ඇලෝ ජයමන් මහත්තයාගේ මගේ අතර පොඩි බෙහෙදයක් ඇති වුණානේ. ඊට පස්සේනේ කුමසර් කුලරත්න ගාවට ගියෙමු. ඉතින් කුලරත්න මහත්මයා ගාවට යන්න ඉස්සර වෙලා සාංචි කුමාර මාස්ටර් කියලා ඔන්න ඔබට හොඳ ඩාන්ස් මාස්ටර් කෙනෙක්. එයාගේ ඩාන්ස් කණ්ඩායමක් තිබුණා ගෲප් එක. ඒක මියුසික් වලට මාව ගන්නම් ගියා. නුවර එහෙම. නුවර මම කීපවලකම ගිහිල්ලා එයාගේ මෙයාගේ මේ ඉන්නකොට මේ නායක මාත්මයා ආයෙ පටන් ගත්ත බණ්ඩා කම්සු ටවුන් කියලා නා චිත්‍රපටියක් පළමුවෙන්ම විචිත්‍රාකාරයක් හදලා කඳගන්න. ඒක ලිංගුවේ යුනිවර් මාස්ටර් කියලා ඉස්කෝල ගුරුවරයෙක් කේ මහත්මයාට රෑ නිදිමරන්න බෑ කියලා එයාට එන්න බෑ කිව්වා පොත බලාගෙන ඉන්න සැට් එකට. උඹට අරගම එකක් ගහලා මාව ගෙන්න ගත්තා ඒ වැඩේට. ඒ ගිහිල්ලා ඉතින් බලනකොට ඒකේ මේ පොඩි පොඩි පාට් වගේ තුන ඉස්කෝල ගුරුවරයෙක් ටෙලිග්‍රෑම් එකක් කියන්නේ නෝ. ආයේ මේ අන්ධ ගායකේ. ඒ මොකද ඒ සීන් එක මේ ජෝසප් පෙරා ජෝසප් සෙනරත්න කියලා ඉන්නවා නළුවෙක් තාම තින්න එයා ජීවිතුන් අතර. එයා පොකට් කාරේ. මේ අන්ධකාරකය හින්දු බලන් ඉන්නකොට ජෝසප් වේලා පොකට් ගහනවා මිනිහෙකුගේ. අන්න ඒක පෙන්නන්නයි මම අන්ධකාරකය හින්දු කියන්නේ. ඔන්නම පොඩි පොඩි පාට් වාගෙත් කළා. ද මාස්ටර් ඒ දවස්වල මගේ හිතේ ඔය නායක මහත්මයා නිෂ්පාදනය කරපු චිත්‍රපටි අතරින් මගේ හිතේ ඉතාමත්ම ජනප්‍රිය වුණ චිත්‍රපටිය තමයි මාතලා. සමලියෝ සුරලියෝ සමලියෝ සඳසේ පුවනා සුරලියෝ සමුලියෝ පූර්ණ සඳසේ පුවනා වරල දිල් සේවලා කුලසේ වරල දිල් සේවලා කුලසේ දෙතුලි නාදලු පරදනා නීල මිනිසේ මෙත් කාන්ති වීදේ තම දෙරණ හංසයසේ රූපනාරි මන පිනාවි පිටිසරය සිරයා සුලනා සිරින්නි සරු සරවීලා නීල ගුයම් තතේ දර්ශනේ රම්යනන්තර සිරින්නි සරු මේ රටේ කුමාරයා චිත්‍රාරම්භ අප්පා මහා දුෂ්ටයා ඇහැට කනට පෙනුම ඇති කෙල්ලෙක් දැක්කොත් ඉවරයි එයාට නොපෙනෙන්න තමයි මම උඹව හැංගුවේ මොන අපරාධද ඉස්සින්ට නිදාසේ මාපාර යන්න බැරි මෙරට මොන රටක්ද හෙමින් කතා කරපන් කාටවත් ඇහෙන්න පුළුවන් යම් යම් ඔය ගියේ මහා මන්ත්‍රීතුමාගේ පුතා දුෂ්ට බුද්ධි
කුමාරයාගේ පළවෙනි යාළුවා. ඉතින් රටේ ඉන්න මිනිස්සුන්ට ගහන්නත් බලය තියනවද? අයියෝ ඇති. යමු ගෙදර. මොනව කරන්නද? ඉතින් මොනව කරන්නද? ඔය මූසල මාලිගාවට යන්න එපා. ඒ කාලකන්නි කුමාරයාගේ ඇස්වලට මුලිච් වෙලා අන්තරා වැටෙන්න එපා කියලා කී දවසක් කිව්වද? ඇහුවා. පිස්සි වගේ දුවලා මේ කරදරේ ගෙනත් දාගත්. ඔව් මම කරදරකාරී. ඒ පළමු දවසේ එහෙම ගියා. ඉන් පස්සේ ටික දවසකට ඔය මූණේ එළියට දාන්න එපා කිව්ව ඇහුවා. ඒ උණුයම කමතට ගියා. ගියාට ඇති වරද මොකද? වැරදි නැති හින්දා තමයි දැන් මහපාරට බහින්න උනේ. ඒකත් එහෙම ගියා. ඉතින් ඒ හෙනූරා ඇවිත් පුරස්නයක් ඇහුවා. අනේ අපේ රාජකුමාරයා නේද කියලා කටවහගෙන නොයිද? ඔහොමත් පුරස්න අහන්න හොඳද? නෑ මං අහන්නේ පුරස්න අහන්න හොඳද? ඔව් කවදත් මම කරන දේ තමයි තාත්තට වැරදි. මගේ පාඩුවේ මම තලවෙරනකොට එතන ඇවි කෝලන ගන්න හොඳද? හොඳ නෑ නමුත් ලොකු රාජකුමාරයෙක් නේද? ඉත් මගේ අතින් යන මම කැමති වෙන්නද? අන්න එතන තමයි පණ ගිය තැන. ඒක තමයි මම තල්ලු කෙරුවේ. ඊට පස්සේ එයා පොරොන්දු වුණා මමත් පොරොන්දු වුණා. පොරොන්දු වුණා නේන්න. ඉතින් කොහොමද පොරොන්දු ඉෂ්ට කරන්නේ? එයා කතාද බදලා දුව හිරේ දායි. එතකොට දුව කොහමද කුමාරයාට දාව පුත්තෙක්? ඒව ඔක්කොම දෙවියෝ බලාගනි. ඔව් දෙවියෝ තමයි ඔබට දරුවෝ. චප් මේ ඔය බලක් නැති කතා වලන මේ පොට්ටනේ බදපන්. අදර ඇලි වෙන ඉස්සර මේ රටින් පිට වුණොත් තමයි බේරෙන්න පුළුවන්. හා හා පොට්ටනේ බදපන්. අපරාධ කයින්ද බය දුඩියගුළු කමක් තාත්ත? ආ හා හා උඹට තාසාව තියෙනවා වගේ විසෝ කෙනෙක් එන්න. මේ උඹ දැනගනින් ඒක මහ ජඩෙක්. එයාගේ පොරොන්දු ඉෂ්ට කරනවා කරනවාමයි. නිකන් ආසාවලා පස්සේ කරදර වෙන්න එපා. ඔව් මම තමයි දකින දකින පිරිමින්ට ආසාව වෙන්නේ. ඒ තරම් නැදච්ච කෙනෙක් මම. අයියෝ අනන්න එපා. එන්න එන්න කරුණා කරන්න මන්ත්‍රීතුමා. මේ අපේ දුප්පත් වැලට සුබ කටයුත්තක් සඳහා යාවේ. ඔවා තේරුම් මෙහාට ගෙනෙන්න. මේ තේරම මොනවද? මේ අය ඉදින්නේ වාදින්න. අපේ රාජකුමාරයාට දැන් වයස සම්පූර්ණ නොයි. ඒ නිසා ප්‍රස්තාවක් කරගන්නයි දැන් කල්පනාව. ඒකට මොකද ඔහෙ කරගත්තාවේ? මම ඔහෙන් අවසර ගන්නාවේ නැහැ. අනේ මම මොනවද කරන්නද? පන්තලම් බඳින්නද? අර මේවා කපන්නද? මිදුල් සුද්ධ බුද්ධ කරන්නද? ඔයි ඔයි සුද්ධ බුද්ධ කවුද හැරෙන්නේ? අපේ රාජකුමාරයාට ඔහෙගේ දුවව පරස්තා අහලා යාවේ. මොනවා මොනවා රාජකුමාරයාද මගේ දුවද? මන්ත්‍රීතුමා විහිළු කරනවා. ඔව් විහිළු කරනවා. මේ මගේ නැන්දගේ පුතා. වාසනාව ඔහෙව හොයාගෙන එනවා සතුටු වෙන්නේ නැතුව. අනේ මේ මොනවා කියනවාද? රාජකුමාරයා කොහෙද මගේ දුව කොහෙද? කොයිතරම් ඈතද? ලං වෙලා කතා කරගන්නත් පුළුවන්ද? මේ කොහොමද අල්ලන්නේ? අපේ රාජකුමාරයා ඔහෙගේ දුවව දැකලා ආස වෙලා තමයි පිටට අල්ලලා තියෙන්නේ. ගිනියලි අල්ලන්න ළමයිත් ආස වෙනවා. දෙන්න පුළුවන්ද? ඒ වාගේ රජතුමා කුමාරයාව ප්‍රේසම් කරගන්න ඕන. එහෙම නැතුව මේ මා එක්ක හිර ගනුදෙනු කිරීම රජුරවන්න නම්බුවද්ද නැත්නම් මට පුළුවන් දෙයක්ද? රජතුමා ඒ වේගෙන් නම්බුවක් නැතිය මොනවද කතා කරන්නේ? නරක විදියට මොනවද කිව්වලු? මේ නාගයාගේ හිත දුවාල කරලා ඔබතුමන්ලාට මොන ප්‍රයෝජනයක්ද? ඉක්මන් කම නිසා මගේ පවුල නාස්ති වුණා. මේවා කල්පනා වෙලා මාව වෙවුලනවා. මේ වෙලාවේ තුවාලේ පණුව කනවාගේ හාරණ එක හොඳද? හොඳ නරක තීරණ මිනිහා. ඒ නිසාද එදා මට විරුද්ධව ගතු කියන දුව රජතුමාලකට ඇවිල්ලා? දැන් මොකද උනේ? මේ දුෂ්ට බුද්ධියයි තරම් කුඩා කරලා හිතුවා නේද? නාකි රිලව. ඒයි නිකන් ඉඳින් ඉඳ උඹ කරටත් නැගලා ඔළුවටත් නැගින්න දෙන්නේ. මේ උඹ දැනගනින් උඹ mantri කුමාරයා. මම මහරජුරන්ගේ මස්සිනා. කුමාරයාගේ මාමා. ඒක හිතේ තියාගෙන නම්බුවට කතා කරපන්. ඇහැ නම්බුව දෝනේ ඉඳගනින්.
දුෂ්ට බුද්ධිය විරුද්ධ කරගෙන කිසිම එකෙකුට ජීවත් වෙන්න බෑ. දැනගනි.